Honorable Sunil Handinathi. Garu Sabhapathumani, mama kiyemin hitiya visheshayenma videshya niyuktikaryanshayata adalawa karana kihipayak thawa karana deka mata tiyenawa. Ekak thamai obathumiya dannawa me safe house wala tattwe. Atharam hungak thanapathi karyalayala pawath gana safe house wala awashya pahasukam naha. Eyata eke vishesha gatulu tiyenawa. E wageema thamai hora agency karuwan visin Lankawe guhaniyanta kaanthawanta vivida ප්‍රමාණය මුදල් එකඟතාවයන්ට අල්ලස් දීලා අරගෙන ගිහිල්ලා අතරමං කරන ඒවා උන්තරන් තියෙන. මෙන්න මේවා පිළිබඳව තමයි ඇත්තටම මේ අමාත්‍යංශය හොයලා බලන්න ඕන. මම මේ පුජ්‍යලික උදාහරණයක් කියන්නේ ඕමාන් වලට ඕමාන් සේෆ් හවුස් එකේ ඉන්න ඒ තානාපත්තුමා මම විශේෂයෙන් අගය කරන්න ඕන පත්මනාදන් මහත්මයා විශේෂ මැදිහත් වීමක් කරනවා. ඒ කියන්නේ අගය කරමින්ම මේ කියන්නේ විශේෂයෙන්ම ඇමතුමිය ඩුබායි වලට ගෙනල්ලා ඩුබායි වලින් ඊට පස්සේ වෙනත් අය තමයි ඕමාන් වලට ගේන්නේ. එහෙම ගෙනාවු මම ගියපු දවසේ හිටියා 15 දිනේ. AI අතර ඉන්න සමහර අය එක කාන්තාවක් හිටියා රුපියල් 50000යි ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ අර කාන්තාවට දීලා යවන සල්ලි වලින් ඇය ගෙවන්න ඕන 50000ක් අයිතිකරුට. එතකොට හැබැයි ඒ කාන්තාව දැන් මාස 5ක් සේෆ් හවුස් එකේ තියාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් ගිහිලා තියෙනවා 60000ක් විතර වියදම් කරලා තියෙනවා. එයාට කන්න දෙන්න, ඒ නඩත්තු කරන්න. එතකොට අපරාධේ කාන්තාවට ඔබතුමියගේ අමාත්‍යංශයේ තියෙන අරමුදලකින් හරි එවැනි අයට ඒ ගෙවන්න තියෙන ගෙවීම් නීත්‍යානුකූල ගෙවීම් ගෙවලා එයා නිදහස් කරගන්න පුළුවන්. ඒක රජයට පාඩුවක් නෙමෙයි. ඇයි මොකද ඒ අය නඩත්තු කරන්න එතන ඊට වඩා මුදලක් යනවා. මම මේ රුපියල් අගෙන් කියන්නේ ඒ රටේ මුදල් වලින් ගත්තොත් රුපියල් 50000ක දඩයක් තමයි ගෙවන්න තියෙන්නේ. ඒ ගෙවන්න තියෙන ගාන. හැබැයි 50000කට වැඩිය වේදම් කරන මාස 5ක් තියන් ඉන්නේ. ඉතින් මම කියන්නේ මෙන්න මේක මෙවැනි දේවල් මම ද ඔබතුමිය විශේෂ අවධානය යොමු කරන මම ඉල්ලා හිටනවා. ඒ වගේම තමයි දැන් මේ අයවැය තියෙන යෝජනාවක් අවම වැටුප සම්බන්ධයි. නම් අවම වැටුප ඩොලර් 350 400යි කියලා අපි මෙහෙ එකඟ වුණාට වැඩක් නැහැ. ඒජන්සි කරුවා මෙහෙදි ගහන කිව්සුම නෙමෙයි. ඒ රොඩ ගියාම තානාපති කාර්යාලයේ සේවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් එක්ක එහෙ අයත් එක්ක ගහන කිව්සුම. වැදගත් දෙන්නේ ලංකාවේදී ගහන කිව්සුම නෙමෙයි. ඒ රටවල් වලදී සේවාදායකයා සමග අපේ ශ්‍රමිකයින් ඇති කරගන්න එකඟතාවය. ඒකඟතාවය සඳහා ගහන කිව්සුමේ තමයි අවම වැටුප හරියට තියෙන්න ඕන. ඉතින් මෙන්න මේක පිළිබඳවත් විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ අවම වැටුප සම්බන්ධ ඇග්‍රීමෙන්ට් එක ශක්තිමත් වෙන්න ඕන ඒ විදේශ රටේදී. ඊළඟ ප්‍රශ්නේ ඔබතුමිය දන්නවා දැන් මේ ගුවන්ගත වීමේ බද්ද වැඩි කරලා තියෙනවා ඩොලර් 50කට. මේක ඉතා පැහැදිලිව ඍජුවම බලපානවා විදේශගත වන ශ්‍රමිකයින්ට. විදේශගත වන ශ්‍රමිකයින්ට බදු වලින් එක පැත්තක පීඩනයක් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තේදී මෙන්න මේ වගේ අමතර දැන් මේ අයවැය එකතු කරපු ගාස්තු වලින් බරක් පැටවිලා තියෙනවා. ඒ පිළිබඳවත් මම ඔබතුමීගේ අවධානය යොමු කරමින් මම ඊළඟට දරු සභාපතිතුමනි අවධානය යොමු කරන කැමැදී විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය යටතේ ඇමතුමාගේ කතාවේදී මම බලාපොරොත්තු වුණා එක වචනයක් හරි ගියයි කියලා. දැන් කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙන තත්ත්ව පිළිබඳව විශේෂයෙන්ම කම්කරු නිලධාරීන්ගේ මේ වෙනකොට වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. වැඩ වර්ජනයක්. ඒ වැඩ වර්ජනයේ හේතුවම තියෙන්නේ සේවා ව්‍යවස්ථාවක් හැදීම සම්බන්ධයෙන්. මොකද මේ කම්කරුවන්ට අවුරුදු 100ක් ගියත් කම්කරු දෙපාර්තමේන්තුවට මේ වන්තර සේවා ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා මෙන්න ඒ විතරක් නෙමෙයි අද වෙනකොට මේ සේවා ව්‍යවස්ථාවක් නැතුව කම්කරු නිලධාරීන්ව මේ පත් කළ තියෙන අපහසුතාව නිසා කම්කරු අමාත්‍යංශයට තියෙන ප්‍රධානම ආයතන වෙච්ච කම්කරු දෙපාර්තමේන්තුව සම්පූර්ණ කලාවැටලා තියෙනවා. සම්පූර්ණ කලාවැටලා තියෙන්නේ ඔබතුමා දන්නවා මේ වෙනකොට ප්‍රධාන පුරප්පාඩු තියෙනවා. නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉඳලා පුරප්පාඩුවක් තියෙන අවුරුදු 15ක නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ජෙනරාල් වල අවුරුදු 15ක් පුරප්පාඩු සභාපතිතුමනි කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඉන්න බොහෝ දෙනෙක් ඉන්නේ වැබ තත්ත්වේ වැබ වැඩ බලන තත්ත්වේ පුරප්පාඩු පුරවල නැහැ. ඉහළම මට්ටමේ කොමසාරිස් වරුන්ගේ SLS නිලධාරීන්ගේ නමෙන් 7ක් පුරප්පාඩුයි ප්‍රධාන නිලධාරවල. මම ඒක සභාගත කරන මේ සම්පූර්ණ ලේඛනයේ කාල වේලාව ප්‍රශ්න නිසා ඒක නිසා වෙලා තියෙන්නේ මොකද්ද? අද කම්කරු නිලධාරීන්ගේ මේ ගැටලුව විසඳන්න නැති නිසා ඔබතුමා දන්නවා අක්‍රීය නඩුව සංඛ්‍යාව තියෙනවා 3680ක් අය වෙන්න ඕන මුදල් තියෙනවා මිලියන 1803ක් විවෘත වරෙන්තු සංඛ්‍යාව තියෙනවා 2461ක් බස්නාහිර කලාප තුනේ විතරක් තියෙනවා අක්‍රීය නඩු 1097ක් මොකද කම්කරු නිලධාරීන් ඍජුව මැදිහත් වෙන්නේ මේවට. ඒකට හේතුව තමයි මේ සේවා ව්‍යවස්ථාවේ ප්‍රශ්නේ. විශේෂයෙන්ම 6206 චක්‍රලේඛය අනුව පිරිසක් MN 7 හැටියට වර්ගීකරණය වෙලා සස්සීම්තුමා තව විනාඩි 5ක් තියෙනවා. ඔව් මම අවසන් කරනවා. තව පිරිසක් MN 5 එම තිබ්බා.
ඊට පස්සේ කැබිනට් තීරණයක් ලැබුණා 2016 10 4 අනුමැතිය ලැබුණා කැබිනට් එකෙන් මේ සම්බන්ධ සේවා ව්‍යවස්ථාවක් හදන්න කියලා. ඒකට ඇමතුමා පත් කළා කමිටුවක් වෘත්ති සමිති නියෝජිතව දෙන්නෙක් සහකාර කොමසාරිස්වරු දෙන්නෙක් පරිපාලන සේවෙන්. පස්සේ ගැටලුව ආවේ කොහේද? හැමතැනම එන ගැටලුව ආව මෙතනත්. පරිපාලන සේවයේ පරිපාලන නිලධාරීන් සහ ඒ අයගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නේ. ඒකත් එක්ක අවසානේ උනේ මොකද්ද? මේක ඇත්තටම මේ ඇමතුමාම පත් කරපු අමාත්‍යංශයෙන් හදපු කොමසාරිස්වරු හිටපු මේ කමිටුවේම නිර්දේශයක් තිබුණා. මම ඒක සභාගත කරනවා අවශ්‍යතාවය අනුව. ඒ නිර්දේශයේ තියෙන ඉතා පැහැදිලිව විධායක මට්ටමේ තුන ශ්‍රේණියේ වැටුප් තලයක තියලා මේ අයට මේක දෙන්න ඕන කියලා. මම ඒක කියවන්නම් ඔබතුමාට විශේෂයෙන් මේ අවධානය සඳහා. එම සේවය ස්ථාපිත කර සේවයට අදාළ සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේදී කම්කරු නිලධාරී නාමය කම්කරු සබත්දා නිලධාරී ලෙස වෙනස් කිරීම සුදුසු බවත් ඒ අනුව දැනට කම්කරු නිලධාරීන් විසින් ඉටු කරන කාර්යයට අමතරව පරිපාලනමය වශයෙන් ක්‍රියාත්මක තන්තුරක් වන ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරී තන්තුර පැවරුණු රාජකාරීත් පවරලා විධායක ශ්‍රේණියේ තුනව තන්තුරේ පවත්වන්න කියලා. මේකට කවුරුත් එකඟ වුණා පළවෙනි අවස්ථාවේදී. නමුත් මේක කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් තීරණයක් බවට පත් වෙලා මේක අනුමැතිය ලැබිලා එනකොට පස්සේ මේකට විරුද්ධ වුණා. කලින් එතන වෙච්ච කාරණයට විරුද්ධ වුණා. ඒක නිසා වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? අවසානයේ ලේකම්තුමාට බලය පැවරුවා. ලේකම්තුමා හැදුවා කාරණාවක්. ඒ කාරණාවේදී MN 5 10 පියවර ආරම්භක වැඩපොලේ සලකන්න. MN 5 10 පියවර ආරම්භක වැඩපොලේ සලකන්න. නමුත් ප්‍රශ්නේ තියන්නේ ඔබතුමාම දන්නවා 2011 දී වෘත්ති සමිතිත් එකඟ වෙලා කම්කරු නිලධාරීන් MN 5 12 තියන්න කියලා ඉල්ලපු වෙලාවේදී ඒක වැටුප් කොමිෂන් ප්‍රතික්ෂේප වුණා. ඒක වැටුප් කොමිෂන් ප්‍රතික්ෂේප වුණා. ඒක ක්‍රියාත්මකුනේ නැහැ. MN 12 තියන්න කියපු එක ක්‍රියාත්මකුනේ නැත්නම් MN 10 තියෙන පියවර කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක ඉතා පැහැදිලි. ඒක නිසා අවසාන වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේ කම්කරු නිලධාරීන් වැඩ වර්ජනය කළා තියෙනවා, උද්ඝෝෂණය කළා තියෙනවා, කම්කරු දෙපාර්තමේන්තුව සම්පූර්ණ කඩාවැටලා තියෙනවා. නීතිය දන්නේ නැති, කම්කරු නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න දන්නේ නැති සමහර අය වැයබ තත්ත්වයේ ඉන්නවා. ඒක නිසා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂයෙන්ම කම්කරුවන්ට වෙන්න ඕන සේවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරන ඇත්තටම ඇමතුමාට මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තවදුරටත් මේ අයව මහපාරේ තියන්නේ නැතුව මේ අයගේ මේ තත්ත්වය ගැන පැහැදිලි කරලා. මොකද මේක වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්ම නෙමෙයි. සමහර ඇමතුමා විග්‍රහ කරනවා, නිලධාරීන් විග්‍රහ කරනවා මේ SL පරිපාලන සේවයේ මට්ටමට එන්න දඟලනවා. මේක වැටුප් වැඩි කර ගැනීමේ ප්‍රශ්නයක් කියලා. වැටුප් ප්‍රශ්නකුත් තියෙනවා. මම සභාගත කරනවා අවුරුදු 17ක් සේවය කරපු අය උපායිධාරීන් අද මූලික වැටුප තියන්නේ 22000යි. මේක එක වැටුප් ලේඛනයක් මම ගෙනාවා. ඒ වැටුප් ලේඛනේ බලන්න මොනතරම් අවමානයක්ද මේ තත්ත්වය කියලා ඉල්ලලා. වැටුප තියන්නේ 22000යි. අවසාන එකතු වෙලා කැපිලා කැඩලා ඔක්කොම එනකොට අතර හැමෙන් 16000යි. හරු මන්දිරතුමා කාලා අවසන්. ඒක නිසා මම ඔබතුමා මම අවසන් කරරොත් තව විනාඩියක් තියෙනවා රෝසුවේ මට දෙන්න. මේ විශේෂයෙන්ම ඇත්තටම මේ හදලා තියෙන අවසානයේ ලේකම්තුමා විසින් හදලා තියෙන මේ සේවා ව්‍යවස්ථාවෙන් මේක බුල්ඩෝසර් කරන්න එපා. මෙයාගේ ඉල්ලීම. ඒ නිසා ඇමතුමා වෘත්ති සමිතිත් එකතු වෙලා ඒ දැන් සාමූහිකව කටයුතු කළා වගේ මේ කම්කරු දෙපාර්තමේන්තුව කඩාවැටන්න නැතුව කවුරුත් එකඟ වෙච්ච සාමූහික ව්‍යවස්ථාවක් හදන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒක ඒ නිසා දැනට යෝජිත මේ ඇමතිවර ඇමතුමා ලේකම්තුමා හරහා හදාගෙන තියෙන මේ සේවා ව්‍යවස්ථාව නතර කරලා ඒ වෙනුවට ඇත්තටම පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අරතර මේ ආංශික අධීක්ෂණ කාරක සභාවට හරි මේ අය කැඳවලා පරිපාලන නිලධාරීනුත් වෘත්ති සමිතිත් කම්කරු නිලධාරීනුත් මේ හැමෝම එකට එකතු කරලා වාඩි කරලා අපි සාකච්ඡා කරමු. එකඟතාවයට එන්න පුළුවන් තැනක් තියෙනවා. ඒකඟතාවයට එීම සඳහා මම ඇමතුමාට යෝජනා කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාවට මේ සියලු පාර්ශ්වයන් කැඳවලා පරිපාලන සේවයට කියන කතාවක් තියෙනවා. හැබැයි කම්කරු නිලධාරීන්ට අවුරුදු 17ක් තිස්සේ මේක දැනෙන අවුරුදු 100ක් සේවා ව්‍යවස්ථාවක් නැති මේ සේවයට අපට පුළුවන් ගැටෙන්නේ නැතුව පරිපාලන සේවයත් එක්ක ගැටෙන්නේ නැතුව අතරමැදි තැනක් හදන්න. ඒ අතරමැදි තැන හදන්න මැදිහත් වෙන්න කියලා ලේකම්තුමාගෙනුත් නිලධාරීන්ගෙනුත් අමාත්‍යතුමාගෙනුත් ඉල්ලා ඉන්නවා. මොකද කම්කරු නිලධාරීන් මේ අය තමයි වෙනත් තැන්වල වැඩ වර්ජනය කරලා අයිතිවාසිකම් දිනා ගන්න පෞද්ගලිකාංශයේ සේවකයින්ට පවා පරිපාලක සභාවලට ගිහිල්ලා ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන කටයුතු කරන්නේ. ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන කටයුතු කරන කම්කරු නිලධාරියාගේ අයිති ආරක්ෂා කරන්න අද ඉඩක් නැති වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. මේක නිසා පැහැදිලි ලෙසම කම්කරු දෙපාර්තමේන්තුව කඩාවැටීමට ලක් වෙනවා, බිඳ වැටීමට ලක් වෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ නිසා ආංශික අධීක්ෂණ කාරක සභාවට හරි මේ අය ඔක්කොම කැඳවලා කම්කරු නිලධාරියුත් කැඳවලා පරිපාලන සේවයත් කැඳවලා එයාටත් කියන්න තියෙන කාරණාව පැහැදිලි කරලා මේක බලාපොරොත්තු ගැටුමක් නෙමෙයි
සේවා අතර ගැටුමක් නෙමෙයි. ඉතා පැහැදිලි ලෙස මේ අයගේ මේ අතිශය මානුෂික මේ ඉල්ලීම ඉෂ්ට කරලා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට වෙන්න තියෙන සේවාව සහනය ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හොන්රබල් රංජන් රාමනායක විනාඩි 4යි. බොහොම ස්තුතියි. අද අමාත්‍යංශ කීපයක් තියෙනවා, කම්කරු අමාත්‍යංශ, විදේශ සේවා කාර්යාංශය, විදේශ අමාත්‍යංශය. නමුත් මම කැමති තියෙන අලු කාලයේ විදේශ රැකියා අමාත්‍යංශය ගැන කතා කරන්න. ගරු මුලාසනරුඩ මන්ත්‍රීතුමනි, මුලින්ම මේ වැශීර්ෂය ගැන කතා කිරීමේදී ජනතාව අහන ප්‍රශ්නයක් තමයි, අහන් ඉන්න ජනතාව අහන ප්‍රශ්නයක් තමයි අපේ රජය බලයට ආවේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ ලැබුණු වෙනස සනීපද සැපද කියන එක තමයි ජනතාව අපෙන් අහන දේ. ඒ වගේම විපක්ෂයේ අය මේ ලැබූ වෙනස වෙනසේ තියෙන වෙනස වෙනසේ වෙනස මොකක්ද කියලා. ඒ වෙනසේ වෙනස මම පැහැදිලි කරන්නම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජය ආවට පස්සේ අපට සෞදි අධිකරණයකින් ෂරියා ලෝයක දරුණුව ක්‍රියාත්මක වෙන සෞදි අධිකරණයකින් චූදිතයන් වූ දෙදෙනෙකු මාණිකම් රාණි කියන ළඟදී ගල්ගසා මරණයට පත් කරන්න නියමිත වෙලා තිබුණු, ඒ වගේම ගෙලසිඳ මරණයට පත් කරන්න නියමිත වෙලා තිබුණු දෙදෙනෙකු බේරගන්න හම්බුණා. ඒ අවස්ථාව සැලසුණා. ඒක තමයි වෙනස. ඉතින් මාණිකම් රාණිගේ නම කියන්න පුළුවන් වුණාට අර කොච්චිකඩේ කාන්තාවගේ නම කියන්න බෑ. මොකද්ද ඒකට අපි සම්මුතියකින් බැඳී ඉන්නවා. ගරු ඒකට මූලිකවම දායක වුණු මංගල සමරීර ඇමතුමාට මේ අවස්ථාවේ අපේ ජාතියම ප්‍රණාමය හිමිය යුතුයි. විදේශ ඇමතිවරයා හැටියට, ඒ වගේම හර්ෂ සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාටත්, ඒ වගේම අපේ ගරු ඇමතිතුමිය, කැබිනට් ඇමතිතුමිය තලත අතුගෝරළ මැතිනිය, ඒ වගේම නියෝජ්‍ය ඇමතුමා මනුෂ්‍ය නායකකාර මැතිතුමා ඇතුළු ඒ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞදි, රියාද්, ජෙදා, දමාම් යන ඒ සියලුම නීතිවේදීන්, ඒ සියලු දෙනාට සහ ඒ පිළිබඳ ක්‍රියාකර ෆේස්බුක් මාධ්‍ය ජාලාවල සියලුම ක්‍රියාධාරීන්ට, මාධ්‍යවේදීන්ට, සියලු දෙනාට ඒ ස්තුතිය හිමිවෙන්න ඕනේ. මේ දෙදෙනේ, මේ පුරවැසියන් දෙදෙනා නිරුපද්‍රිතව ලංකාවට එන්නට ඉඩකඩ සලසා දුන්නට, ඒක තමයි වෙනස. පහුගිය යුගයේ අපි ඉතිහාසය දන්නවා, රිසාන නාෆික් කියන මුත්තුරුවල 1988 ඉපදුණු දැරියව ඔමාර් කියන ඔමාර් ට්‍රැවල්ස් කියන දූෂිත ඒජන්සි විසින් යවපයක අපිට බේරගන්නට බැරි වුණේ කාගේ වරදින්ද කියන එක ලංකාවම දන්න හින්දා මම ඒක නැවත නැවත පුනපුනා කියන්නට වෙහෙසෙන්නේ නැහැ. අද ඒක තමයි ජාත්‍යන්තරයේ අපේ රටට තියෙන පිළිගැනීම. ඒක තමයි අද තියෙන ගරුත්වය. ඒ කියන්නේ අධිකරණයේ චූදිත වූ අය පවා ගෙන්වා ගන්නට, සාකච්ඡා කරලා ගෙන්වා ගන්නට පුළුවන් තත්ත්වයක් අද තියෙනවා. ඒ හින්දා මේ කාර්ය විදේශ සේවා විදේශ රැකියා අමාත්‍යංශයට මුලින්ම ඒ ස්තුතිය පිරිනමන්න කැමතියි. ඒ වගේම මම මේ අවස්ථාවේදී ගරු සුනිල් හඳුනිගත් මැතිතුමා කිව්ව, ඒ ගරු මන්ත්‍රීතුමා කිව්ව යෝජනාවක් ගැන කතා කරන්න කැමතියි. මේ මම හිතනවා 30 අවුරුදු යුද්ධයකින් අපිව බේරගත්ත රණවිරුවන් වගේම තමුගේ ලේ ඉස්මස් ලේ දීලා ජීවිතේ දීලා අපේ රට බේරගන්න ජීවිතේ කැපවූ රණවිරුවන් වගේම please wind up the 4 minutes your time give me another 1 minute. ඒ වගේම සේවයක් කළා මේ රටවිරුවන්. රටවිරුවන් තමුගේ ආත්මය ජීවිතය දන් දෙමින්, ධනපතියන්ගේ ගෙවල් වල වැඩ කරමින් තමුගේ ජීවිතේම කැප කරලා තමයි මේ සේවය අවුරුදු 10 15 කළේ. මේ අයගේ විස්රාම වැටුප ගැන හිතලා බලන්න. මොකද පාර්ලිමේන්තුවේ වැඩ කර මේ ඉන්න අපි මෙතනින් වසරකට හතර පාරක් ආපුවම, ඒ හතර පාර ගානේ 20 පාරක් ආපුවම අපිට විස්රාම වැටුපක් හිමි වෙනවා. සමහර පාර්ලිමේන්තු ගොලුවෝ ඉන්නවා. මෙතනින් අර මෙම්බර්ස් එන්ට්‍රන්ස් එකෙන් ඇවිල්ලා ඩයිනින් හෝල් එකේ කාලා යනවා. කාලා ගෙදර ගිහිල්ලා රුපියල් 35,000ට වැඩි විස්රාම වැටුපක් ගන්නවා. මේ සමහර අය මිනිමරු, සමහර අය මංකොල්ලකාරු. ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි, වැඩිපුර ඉඳලා තියෙන්නේ මවුන්ට් එලිසබෙත් රෝහලේ. එහෙම ඉඳලත් විස්රාම වැටුපක් ගන්නවා. ඉතින් ගරු දිනේෂ් මැතිතුමනි, මම හිතනවා රණවිරුවන් වගේම රටවිරුවන්ටත් විස්රාම වැටුපක් අවශ්‍යයි. එහින්දා ගරු ඇමතිතුමිය, ඔබතුමිය ඉතිහාසගත වෙනවා.
පුළුවන් කොහොම හරි මේ රට විරුවන්ට විශ්‍රාම වැටුප තමුන්ගේ මේ දුර කාලයේදී අනුමත කරලා කොහොම හරි කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම ඔබතුමියගෙන් කරන්නේ. මම හිතනවා රටේ සියලුම ජනතාව ණයයි මේ රට විරුවන්ට. මොකද ඒ අය ඩොලර් බිලියන 8ක් රටට ගේනවා. රණවිරුවන් වගේම සේවයක් යුද්ධය කරන්න මේ රටවිරුවනුත් කළා. එහින්දා මේ අයට මීට වඩා ගෞරවයක් පිළිගැනීමක් තක්සේරුවක් මේ රට ඇතිවිය යුතුයි. එහින්දා මං හිතනවා අපේ මේ අයවැයෙන් කෙසේ හෝ මේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි. කරු බොමිසු මානුෂ නානයකාර කරු මුලාසුන අරූඪ සභාපතිතුමනි, අද දිනේදී විදේශ රැකියා අමාත්‍යංශයේ වැයශීර්ෂයේ යටතේ අද වැයශීර්ෂ ගණනාවක් තිබුණත් විදේශ රැකියා අමාත්‍යංශයේ වැයශීර්ෂයේ යටතේ කරුණු කීපයක් ගෙනහැර දැක්වීමට මම සූදානම් වෙනවා. විශේෂයෙන්ම අද රටේ විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරාම හැමතැනම කතාබහට ලක්වෙන්නේ, හැමතැනම අවධානයට ලක්වෙන්නේ කාන්තාවන් පිටරට යැවීම කියන කාරණාව පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. වැඩි අවධානයක් යොමු වෙනවා වගේම වැඩි චෝදනා එල්ල වෙන්නෙත් මේ ක්ෂේත්‍රයට. හැබැයි ලංකාවේ කාන්තාවන් ගෘහසේවයට යවන කාරණාව අද ඊ ආරම්භ වෙච්ච කාරණාවක් නෙවෙයි. 30 වසරක විතර අධික කාලයක ඉඳලා ලංකාවේ විදේශ ශ්‍රමිකයන් යැවීම සිද්ධ වෙද්දී ලංකාවෙන් කාන්තාවන් විදේශගත වීම සිද්ධ වෙනවා. හැබැයි එදාට වඩා අද සාපේක්ෂව පිරිමි පාර්ශ්වයේ විදේශගත කිරීමේ කාර්යය දිගින් දිගටම ඉස්සරහට කටයුතු සිද්ධ වෙලා තියෙනවා. 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ මුල් මාස 9 ගෘහසේවිකාවන් යැවීම 9.3%කින් පහළට වැටලා තියෙනවා. නව රජයේ ප්‍රතිපත්තිය හැටියට, ඒ වගේම තලත අතුකෝරල මැතිනිය අමාත්‍යවරිය විදියට මේ සම්බන්ධයෙන් කාන්තාවන් පිටරට යැවීම සීමා කරලා ඉදිරියේදී කාන්තාවන් පිටරට යැවීම නතර කිරීම කියන තැනට යෑමේ ඉලක්කය කරා යන්න දවසින් දවස ක්‍රියාත්මක කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. ඒ අනුව පහුගිය අවුරුද්ද ඇතුළත 9.3%කින් පහලට බැසීමක් සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක එක පැත්තකින් සාධනීයව හොඳ ලක්ෂණයක් රටේ ආර්ථිකයේ පැත්තෙන්. ඒක කෙසේ වෙතත් හැබැයි අපේ සමාජීය පැත්තෙන් ගත්තාම කාන්තාවන් පිටරට යැවීම දවසින් දවස අඩු කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් තිබෙන නිසා අනෙක් ඒ වගේම ගෘහසේවයට ඒ වගේම අනෙකුත් කාන්තා ශ්‍රමිකයන් යෑම 4.3%කින් පහළ වැටෙනවා. මම ඉස්සෙල්ල කිව්වේ ගෘහසේවිකාවන් යැවීම 9.3%කින් පහළ වැටලා තියෙනවා. සමස්ත කාන්තා ශ්‍රමිකයන් විදේශගත වීම 7.39%කින් පහළ වැටලා තියෙනවා. මේක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මේක රටේ ප්‍රතිශතයක් විදියට අඩුවීමක් තියෙනවා. ඒ වගේම පිරිමි උදවිය රට රැකියාවලට යෑමත් යම්කිසි ආකාරයක පහළ වැටීමක් සිද්ධ වුණත් ප්‍රතිශතාත්මකව පිරිමි උදවියගේ පිටරට යෑමේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකයන් විදේශගත වීමේ ප්‍රමාණය දවසින් දවස වැඩි වෙලා තියෙනවා. මේක තමයි බලාපොරොත්තු වෙන කාරණාව. මේ බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී විදේශගත කිරීම සිදු කරනවා නම් ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන්, අධ්‍යක්ෂීම් සහිත ශ්‍රමිකයන් විදේශගත කරලා වැඩි වැටුප් ප්‍රමාණයක් ලබාගෙන ඒ වැඩි වැටුප් ප්‍රමාණය හරහා හොඳ සේවයක් කරන ගමන් වැඩි වැටුපක් අරගෙන ලොකු විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටට ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ යම්කිසි ආකාරයකට මේ කාන්තාවන් ප්‍රමාණය පහළ බස්වා ගන්න පුළුවන් වුණේ පවුල් පසුබිම් වාර්තාව පහුගිය දවස්වල ඉතාමත්ම තදින් ක්‍රියාත්මක වුණා. මේ පවුල් පසුබිම් වාර්තාව හරහා දරුවන් ඉන්න කාන්තාවන් රට යැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වයස අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න කාන්තාවන් කිසිසේත්ම යවන්නේ නැහැ. මේ කාරණාව නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා කර ගැනීමට මවත් සමග සිටීම අත්‍යවශ්‍යයි කියන කාරණාව තේරුම් අරගෙන මේක දැඩි නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. නමුත් ඉතිහාසයේදී එහෙම සිද්ධ වුණේ නැහැ. ඉතිහාසයේදී අවුරුදු 2 අවුරුදු 3 මාස 9 මාස 8 මේ වගේ දරුවෝ ඉන්න අම්මල පවා විදේශගතව රටවල් වලට විදේශගත වුණා. ඒ වයින් තමයි සමාජ ප්‍රශ්න දවසින් දවස නිර්මාණය වුණේ. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕනි දැන් මේ අවම වැටුපක් මේ අයවැය හරහා යෝජනා කරලා තියෙනවා. ගිය වසරේ අයවැයෙන් යෝජනා කරපු පුහුණු ශ්‍රමිකයින්ට අවම වැටුප 300 කියන කාරණාව නුපුහුණු ශ්‍රමිකයින්ට ඒක 350 දක්වා වැඩි කරන්නත් පුහුණු ශ්‍රමිකයින්ට 450 දක්වා වැඩි කරන්නටත් අයවැය හරහා යෝජනා කරලා තියෙනවා. මේක එකතකට ගත්තහම මේ වෙලාවේ රැකියා වෙළඳ පොලේ තියෙන රැකියා සඳහා දේශීයව පිටත්ව යෑමේදී මේක බරපතල තත්වයක්. මොකද මේ වෙලාවේ විදේශ රටවල් වල ඩොලර් 350ට 450ට අපෙන් ශ්‍රමිකයෝ ගන්නවට වඩා බංග්ලාදේශයෙන් පිරිමි සේවකයන් ගනිද්දී ඉන්දියාවෙන් මීට වඩා ඉතාමත්ම අඩු මුදලකට ශ්‍රමිකයන් ලබා ගන්නට පුළුවන්. එතකොට රටක් විදියට ගත්තහම අපේ රටේ ශ්‍රමිකයන් විදේශගත වීම මේ හරහා යම් සීමාවකට ලක් වෙනවා.
නමුත් මෙතනදී අපිට කල්පනා කරන්න තියෙන කාරණාව තමයි මොකද්ද අපේ අරමුණ? මොකද්ද අපේ ඉලක්කය? අපේ ඉලක්කය තියෙන්නේ මේ රටේ ශ්‍රම වෙළඳ පොළ සඳහා අවශ්‍ය කරන ශ්‍රම බලකාය මේ රටේම රැක ගන්න ගමන්. මේ රටේ සමහර වෙලාවට අද ඇංගලුම් කර්මාන්ත ශාලාවල් වල වැඩ කරන්න කාන්තාවෝ නැහැ. ගමේ කර්මාන්ත ශාලාවල් වල වැඩ කරන්න පිරිමි නැහැ. ඒතර මෙහෙම තත්ත්වයක් යටතේ ඉතාමත්ම අඩු මුදලකට විදේශගත වීම වළක්වලා බැඩි මුදලකට ඒ මුදලට ලංකාවේ විදේශගත වීම විදේශ රැකියාවල යොදවීම ලංකාවේ ඇතුලේ සිද්ධ කරන්න පුළුවන් නම් ඒක ප්‍රතිපත්තිය නම් අපි හිතනවා ඒක සාධනීය වේවි. එහෙම නැතුව ගත්තොත් කර්මාන්තයක් විදියට විදේශ රැකියා අමාත්‍යංශයේ විදියට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විදියට අපිට පැවරිලා තියෙන කාරණාව විදේශ රැකියා ගත කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය කියන කාරණාවේදී විදේශ ගතවීම මේ හරහා යම් සීමාවකට ලක් වෙනවා. මේක දවසින් දවසට සීමාවකට ලක් වෙනවා විතරක් නෙවෙයි, මේ හරහා රටට හම්බ වෙන දැනට ඩොලර් බිලියන දැන් 8ක උදලක් අපිට ලැබෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් මේ පහුගිය අවුරුද්දේ ඒක 5.6කින් අපිට වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා මේ වසරේ ගිය වසරට වඩා. ඒ ආදායම වැඩි වෙච්ච ආදායම අඩු වීමේ අවදානමකුත් මේ හරහා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ආර්ථික වශයෙන් සිද්ධ වෙන බලපෑම පිළිබඳව මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කලින් සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි මගේ මතය තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව අනුව යමින් අපි ක්‍රියාත්මක වෙනවා නම් අපි මේ කර්මාන්තයේ ඉස්සරහට යෑමට යම් කිසි දවසක තිත තැබීමේ බලාපොරොත්තුවෙන් මේ කටයුතු සිද්ධ කරනවා නම් අපිට මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා එහාට ආර්ථික වශයෙන් රටට සිදුවෙන බලපෑම පිළිබඳවත් සාකච්ඡා කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම මේ සුබසාධනය පිළිබඳව සහ මේ ප්‍රශ්න පිළිබඳව අපි හැම වෙලාවෙම කතා බහ කරනවා. හැම වෙලාවෙම දැන් මාණික්කම් රාණි ගැන දැන් කතා වෙනකොට, ඒ වගේම රිසානා නාෆික්ලා ගැන කතා වෙනකොට අපිට හැම වෙලාවෙම මතක් වෙන කාරණාව තමයි નિયમિત ක්‍රියාපටිපාටිය අනුව විදේශගත වීමේ වැදගත්කම. નિયમિત ක්‍රියාපටිපාටිය අනුව විදේශගත වෙලා નિયમિત රක්ෂණ ක්‍රමයකින් රක්ෂණයට ලක් වෙලා નિયમિત ආකාරයට විදේශගත වුණයින් පස්සේ ඒ පිළිබඳව පසුවිපරම සහ ඒ අයගේ සුබසාධනය පිළිබඳව අමාත්‍යංශයට සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට තියෙන වගකීමෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙම නොවුනත් එහෙම ලියාපදිංචි නොවේ ගියත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඒ අවසානයේදී සිදු කළ යුතු සේවාව සිදු කළත් ඒ අයව ලියාපදිංචි විකිරීමේ ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. දැන් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ඉස්සෙල්ල කතාවේදී සඳහන් කළා ගුවන්තොටුපළේදී ඉතාමත්ම පහත් විදියට මැද පෙරදිගද යන්නේ කියලා අහලා එයා කටයුතු සිද්ධ වෙනවා කියලා. හැබැයි අපි දන්න තරමින් එහෙම මැද පෙරදිග විතරක් නෙවෙයි විදේශගත රැකියාවකට යනවා නම් විදේශගත රැකියාවකට යනවා නම් විදේශ ශ්‍රමිකයෙක් හැටියට විදේශගත වෙනවා නම් ඔහු කුමන ක්ෂේත්‍රයක රැකියාවට ගියත් ඔහු ලියාපදිංචි විය යුතුයි. ඔහු යුරෝපයට ගියත්, ඔහු මැද පෙරදිගට ගියත්, ඔහු ඇමරිකාවට ගියත් ඩිප්ටි මිනිස්ටර් do you have 5 minutes more? ඔවුන් ලියාපදිංචි විය යුතුයි. මේ ලියාපදිංචි වීම සමහර වෙලාවට අපි දකිනවා අපේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඔබතුමා කිව්වා වගේ සමහර වෙලාවට හැම මගියගෙන්ම පාස්පෝර්ට් එක ඉල්ලගෙන යන්නේ ජොබ් වීසා එකක්ද තියෙන්නේ කිය කියා බලන්න බැරි වෙනවා. හැබැයි එතන ඉන්න නිලධාරීන්ට අත්දැකීමෙන් සමහර වෙලාවට ඇඳුම දැක්කහම යන විදිය දැක්කහම සමහර වෙලාවට හිතා ගන්න පුළුවන් මේ යන්නේ විදේශ රැකියාවකට තමයි කියන කාරණාව සමහර වෙලාවට හේතු යන අවස්ථා ඇති. හැබැයි එතනදී වෙනම ඒ අයට අඩු සැලකීමක් හෝ කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. වඩා හොඳට ඒ අයගේ වඩා හොඳට ඒ අය නොදැනුවත්කමින් ලියාපදිංචි නොවී යනවනම් ඒ අය ලියාපදිංචි කිරීම සඳහා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ අය නොදැනුවත්කමින් ලියාපදිංචි නොවී යනවනම් ඊටත් අමතරව අද බරපතලම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ලියාපදිංචි වෙලා නීත්‍යානුකූල මාර්ගයෙන් යෑම නෙවෙයි. අද බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් යෑම. පහුගිය දවසේ විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන්ට හොයාගන්න පුළුවන් වුණා කොළඹ ප්‍රදේශයේ ලොජ්ජවල ගෙනල්ලා නවත්තන් ඉන්න ප්‍රමාණය. කොළඹ ප්‍රදේශයේ ලොබ්ජල ගෙනැල්ලා නොයෙක් දුර පළාත්වල දරුවෝ ළමයි ගෙනැල්ලා ඒ තැන්වල නවත්වාගෙන ඉඳලා નિયમિત වීසාවලින් නැතුව ශ්‍රමික මේ විසිට වීසාවල අරගෙන ඒ හරහා මේ අය පිටරට යැවීමේ ජාවාර්මක් ක්‍රියාත්මක වෙනවා. මේ මුදලට අපේ කාන්තාවන් විකිණීමේ ජාවාර්මක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක නතර කළ යුතුයි. මේක නතර කිරීම සඳහා දැනට ගුවන්තොටුපළේ තියෙන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කාර්යමණ්ඩලය තව තවත් වැඩි කරලා හරි තව තවත්
ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලවල සහාය අරගෙන හරි එහෙම නැත්නම් වෙනත් රහස් ඔත්තු සේවා හරි එහෙම නැත්නම් පොලිසියේ සහයෝගය අරගෙන හරි මේ ගුවන් තොටුපළෙන් අපේ ශ්‍රමිකයන් විකිණීමේ ජාවාරම වහාම නැතර කළ යුතුයි කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඒක විදේශ රැකියා අමාත්‍යාංශයට විතරක් කළ හැකි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට පමණක් කළ හැකි කාරණාවක් නෙවෙයි සමස්යක් විදියට සියලුම කාරණා සිද්ධ විය යුතුයි කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම මේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ගත්තහමත් දැනට අපි සුවිශාල සුභසාධන කටයුතු රාශියක් සිද්ධ කරගෙන යනවා. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් කරන සුභසාධන ශිෂ්‍යත්ව ලබාදීම් වැඩසටහන් ඒ වගේම මේ පවුල්වල නිරන්තර සොයා බැලීම සඳහා අපේ ප්‍රාදේශීයව ඉන්න නිලධාරීන් ප්‍රාදේශීය නිලධාරීන් සංවර්ධන නිලධාරීන් මේ පවුල්වල සුභසාධනය පිළිබඳ හොයා බැලීමක් දැන් සිද්ධ වෙනවා. ඒ නිසා අලුත් විදියට මේ රට යන සියලු දෙනා පිළිබඳව යම් වගකීමක් සිද්ධ වෙනවා. සුනිල් අඳුනැති මැතිතුමා කිව්වා වගේ මේ යෝජනා ක්‍රියාත්මක කරන්නටත් අපිත් බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම ඉක්මනින් විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තලතාතු කෝරළ මැතිණිය මේ වෙනකොටත් කටයුතු සූදානම් කරමින් ඉන්නවා. අනෙකුත් ගුවන් තොටුපළෙන් එද්දී තමන්ට යම් යම් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම වෙනම මේ අයව වෙනම සැලකිල්ලක් ලබා දීලා මේ අයව ලංකාවට එද්දී සහ පිට වෙද්දී මේ අයට විශේෂ සැලකිල්ලක් ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම අයවැය සඳහා මේ යෝජනා සියල්ල යෝජනා කරලා තියෙනවා කියන කාරණාවත් මම මතක් කරනවා. ඒ වගේම විදේශ රැකියා ඒජන්සිය හරහා මේ වෙනකොට විශාල වැඩකොටසක් සිද්ධ වෙමින් විදේශ ගතවීම් සෑහෙන ප්‍රමාණයක් මේ දවස්වල සිද්ධ කරමින් රැකී රක්ෂා සඳහා විශාල ප්‍රමාණයක් ලබා දෙමින් දැන් ඒ ආයතනයක් වෙනද මේක වැහෙන යන තත්ත්වයට තිබුණේ අදෙස විදේශ රැකියා ඒජන්සියත් හොඳ තත්ත්වයකට දවසින් දවස වර්ධනය වෙමින් පවතිනවා කියන කාරණාව මතක් කරමින් අපේ අමාත්‍යතුමියටත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමාටත් ඒ වගේම විදේශ රැකියා ඒජන්සිය සහ විදේශ රැකියා බිබියුරෝවේ සභාපතිතුමන් ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමන් ඇතුළු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා ලබා දෙන සහයෝගය පිළිබඳව. ගෞරව වියාලේන්ද්‍රන් சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, இன்றைய வரவு செலவு திட்ட விவாதத்தில் பேச கிடைத்தமைக்கு நன்றிகளை கூறிக்கொண்டு, குறிப்பாக வெளிநாட்டு தொழில் வாய்ப்பு அமைச்சு மினிஸ்ட்ரி ஆஃப் ஃபாரின் எம்ப்ளாய்மெண்ட் இது பற்றி நாங்கள் பார்க்கின்ற பொழுது, இந்த நாட்டிலே அதிகளவான வருமானத்தை இந்த நாட்டிலிருந்து செல்கின்ற லட்சக்கணக்கான மக்கள் இந்த நாட்டை விட்டு சென்று தங்களை முழுமையாக அர்ப்பணித்து இந்த நாட்டுக்கு அதிகளவான வருமானத்தை ஈட்டிக் கொடுக்கின்றார்கள். 2001 நாங்கள் படிப்படியாக பார்க்கின்ற பொழுது இந்த நாட்டிலிருந்து செல்பவர்கள் உழைக்கின்றதான அந்நிய செலவானுடைய வருமானம் வருஷா வருஷம் அதிகரித்து கொண்டு செல்வதை பார்க்கின்றோம். 2014 எடுத்து பார்க்கும் பொழுது 2015 அதனுடைய எண்ணிக்கை அதிகரித்திருக்கிறது. 2015 பார்க்கின்ற பொழுது 948,957 மில்லியன் ரூபாய் இந்த நாட்டுக்கு வருமானமாக கிடைத்திருக்கிறது. 2014 பார்க்கும் பொழுது 916,344 மில்லியன் ரூபாயை இந்த நாடு பெற்றிருக்கிறது. இவ்வாறு இந்த நாட்டிலிருந்து வெளிநாடுகளுக்கு சென்று உழைக்கிறவர்களுடைய வருமானம் அதிகரித்து செல்கின்ற இந்த வேளையிலே, செல்லுகிறவர்கள் வீதம் அதிகரிக்கின்ற வேளையிலே, குறிப்பாக ஒரு விடயத்தை இந்த இடத்திலே நான் பதிவு செய்யலாம் நினைக்கின்றேன். இந்த நாட்டிலிருந்து கொரியா செல்கின்றவர்கள் அதிகளவான வருமானத்தை அவர்கள் கொரிய தேசத்திலே பெற்றுக்கொள்ளக்கூடியதான வாய்ப்பு இருக்கின்றது. கிட்டத்தட்ட 250,000 ரூபாய் வரையிலான மாதாந்த சம்பளத்தையும் இந்த நாட்டிலிருந்து கொரியாவுக்கு சென்றவர்கள் உழைக்கின்ற நிலையை பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஒரு சில பயிற்சிகளை அவர்கள் மொழி சார்ந்த பயிற்சிகளை முடித்துவிட்டு கொரியா தேசம் செல்கிறார்கள். அங்கே அவர்களுக்கான உணவு தங்குமிட வசதி கூட ஏற்படுத்தி கொடுக்கப்படுகிறது. ஆகவே அவருடைய உழைப்பினுடைய பெருந்தொகையான பணம் அவர்களுக்கு முழுமையாக கிடைக்கப்படுகிறது. இந்த நேரத்திலே ஒரு விஷயத்தை பார்க்கும் பொழுது, 2015 இந்த நாட்டிலிருந்து கொரியாவுக்கு அனுப்பப்பட்டவர்கள் 5,007 பேர். இந்த 5,007 பேரிலே மாத்திர மாவட்டத்திலிருந்து 697 பேர்,
கண்டியிலிருந்து 561 பேர், ரத்னபுரையிலிருந்து 552 பேர், ஹம்பாந்தோட்டையிலிருந்து 500 பேர், காலியிலிருந்து 494, களுத்துறையிலிருந்து 392 பேர், கம்பாவிலிருந்து 391 பேர், கேகாலையிலிருந்து 322, குருநாகலிருந்து 301, கொழும்பிலிருந்து 241, அனுராதபுரத்திலிருந்து 135 பேர், புலனறுவையிலிருந்து 99 பேர், மாத்தளையிலிருந்து 95 பேர், பதுளையிலிருந்து 62 பேர், மொன்றாகலையிலிருந்து 59 பேர், புத்தளத்திலிருந்து 40 பேர், அம்பாறையிலிருந்து 35 பேர், திருவோணமலையிலிருந்து 14 பேர், நுவரேலியாவிலிருந்து 13 பேர், மட்டக்களப்பிலிருந்து 3 பேர், பவுனியாவிலிருந்து 1 பேர். இதில் சொல்ல வேண்டிய விடயம் என்னென்றால், 5007 பேர் கொரிய தேசத்துக்கு அனுப்பப்பட்டதில் கிழக்கு மாகாணத்திலிருந்து மட்டக்களப்பிலிருந்து 3 பேர், அம்பாறையிலிருந்து 35 பேர், திருவோணமலையிலிருந்து 14 பேர். இதிலும் எத்தனை தமிழ் பேசுகின்றவர்கள், தமிழர்கள், முஸ்லிம்கள் உள்ளடக்கப்படுகிறார்கள் என்பது அங்கு ஒரு கேள்வியாக இருக்கிறது. வடமாகாணத்தை எடுத்து பார்த்தால் பவுனியாவிலிருந்து 1 பேர், முல்லத்தீவிலிருந்து 1 பேரும் இல்லை, கிளிநொச்சியிலிருந்து 1 பேரும் இல்லை, மன்னாரிலிருந்து 1 பேரும் இல்லை, யாழ்ப்பாணத்திலிருந்து 1 பேரும் இல்லை. 5 மாவட்டங்களை கொண்ட வடமாகாணத்திலிருந்து ஒரே 1 பேர் தான் கொரியாவுக்கு அனுப்பப்பட்டிருக்கிறார். 5007 பேரில் வடமாகாணத்திலிருந்து 1 பேர். இன்று இன நல்லிணக்கம் பற்றி பேசுகிறோம், தொண்டைகளையே பேசுகிறோம், பேச்சில் மாத்திரம்தான் நாங்கள் இந்த இனநலத்தை பார்க்கக்கூடியது, செயற்பாட்டில் இல்லை. 2,54,000 ரூபாய் பணத்தை கொரியாவிலே உழைக்கின்றார்கள். வடக்கில் இருந்து 1 பேர், கிழக்கிலே இருந்து 50 பேருக்கு உட்பட்டவர்கள் தான் சென்றிருக்கிறார்கள். எவ்வளவு ஒரு பரிதாபகரமான, இந்த நாட்டிலே வெக்கப்படுத்தக்கான ஒரு செயலாகத்தான் இதை பார்க்கின்றேன். முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் 1994 நினைக்கின்றேன் தொழில் துறை அமைச்சராக இருந்த காலத்திலிருந்துதான் இந்த நாட்டிலே கொரியா தேசத்துக்கு அனுப்புகின்ற அந்த நடவடிக்கை முன்னெடுக்கப்பட்டது. 1994 கிட்டத்தட்ட 20 வருஷங்களாக இந்த நாட்டிலிருந்து கொரிய தேசத்துக்கான ஆட்கள் அனுப்பப்படுகிறது. எந்த அளவிற்கு இந்த நாட்டிலே இன ரீதியான பாரபட்சம் காட்டப்பட்டிருக்கு என்பதற்கு இதைவிட ஒரு சிறந்த உதாரணத்தை சொல்ல முடியாது. அது மாத்திரமல்ல, இன்று இன்னொரு விடயத்தை கூட அதுக்கு இணையாக பதிவு செய்யலாம். கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, விவசாய அபிவிருத்தி திணைக்களத்தில் நாடு பூராகவும் வழங்கப்பட்டதான விவசாய ஆராய்ச்சி அபிவிருத்தி உத்தியோகத்தர் என்கின்ற பதவி, விவசாய ஆராய்ச்சி அபிவிருத்தி உத்தியோகத்தர் என்ற பதவி வடக்கு கிழக்கிலே கிட்டத்தட்ட 20 வருஷங்களாக, வடக்கு கிழக்கிலே 20 வருஷங்களாக எந்த ஒரு தமிழருக்கோ எந்த ஒரு முஸ்லிமுக்கோ ஒரு அந்த உத்தியோகம் வழங்கப்படவில்லை. வடக்கு கிழக்கிலும் குறிப்பாக கிழக்கிலே ஒரு சில சிங்கள பகுதிகளை மையப்படுத்தி ஒரு சில சிங்கள மக்களுக்கு அந்த பதவி வழங்கப்பட்டிருக்கிறது. நாங்கள் இனவாதம் பேசவில்லை, ஆனால் எந்த அளவிற்கு இந்த நாட்டிலே 20 வருஷமாக ஒரு விவசாய ஆராய்ச்சி அபிவிருத்தி உத்தியோகத்தர் பதவியை வடக்கு கிழக்கிலே வழங்காமல் மாறி மாறி வந்த அரசாங்கங்கள் செயற்பட்டிருக்கின்றதை பார்க்கும் பொழுது இதுவும் வேதனைப்படக்கூடிய வெட்கப்படக்கூடிய ஒரு செயற்பாடாக இருக்கின்றது. 20 வருஷமாக கொரிய தேசத்துக்கு அனுப்புகின்றதிலும் ஒரு மிகப்பெரிய இன ரீதியான பாரபட்சம், உள்ளூர் நாட்டுக்குள் வழங்கப்பட்டதான அரச உத்தியோகத்திலும் ஒரு பாரபட்சம். இந்த நல்லாட்சி அரசை கொண்டு வருவதற்கு இந்த நாட்டின் சிறுபான்மை மக்கள் எவ்வளவு பெரிய தியாகத்தை செய்தார்கள், எவ்வளவு பெரிய அர்ப்பணிப்பை செய்தார்கள். இந்த நல்லாட்சியில் இவ்வாறான பாரபட்சம் தொடருமானால் தொடருவது மிகப்பெரிய வேதனையான விடயமா இருக்கின்றது. இந்த நாட்டினுடைய மேன்மதங்கை ஜனாதிபதி அவர்கள் 2015 ஜனவரி மாதம் 8 தேர்தலில் போட்டியிட்ட போது நாட்டில் தமிழர்கள் பெரும்பான்மையாக வாழ்கின்ற பகுதிகளில்தான் அவர் அதிக அளவான வாக்குகளை பெற்றார். யாழ்ப்பாணத்தில் பெற்றார், முல்லைத்தீவில் பெற்றார், கிளிநொச்சியில் அதிக அளவு வாக்குகளை பெற்றார்,
மன்னாரில் 80% மேற்பட்ட வாக்குகளை பெற்றார், பவுனியாவில் பெற்றார், மட்டக்களப்பில் பெற்றார். ஆனால் வேலை வாய்ப்புகள் வழங்கும் போது, அவரி திட்டங்களை முன்னெடுக்கும் பொழுது தமிழ் மக்கள் திட்டமிட்டு புறக்கணிக்கப்படுகிறார்கள். மிக கேவலமான விடயம், 5000 பேர் அனுப்பின கொரிய தேசத்துக்கு அனுப்பினதில் மீளவு நான் சொல்லுகிறேன், வடமானத்திலிருந்து ஒருவர் என்பதே எவ்வளவு வேதனைப்படக்கூடிய விஷயமா இருக்கின்றது. ஆகவே குறிப்பிட்ட துறை சார்ந்த அமைச்சர்கள் இதை கவனித்துக் கொள்ள வேண்டும். இந்த நிலை இனிமேலும் தன் நல்லாட்சியில் தொடர்வது என்பது மிகவும் வேதனைக்குரிய விடை. அது மாத்திரமல்ல, கௌரவ சபைக்கு தலைமையாக உறுப்பினர் அவர்களே, நான் மினிஸ்டர் ஆஃப் ஃபாரின் அஃபேர்ஸ், வெளிநாட்டு அலுவலக அமைச்சர் அவரை பார்த்து கேட்கின்றேன். நாட்டிலே கிட்டத்தட்ட இலங்கைக்கான வெளிநாட்டு தூதுவர்கள் என்ற விடயத்தை எடுத்துக்கொண்டால் 66 பேர் கிட்டத்தட்ட வெளிநாட்டு தூதுவர்களாக இருக்கிறார்கள். இதில் எத்தனை பேர் தமிழர்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள், எத்தனை பேர் இந்த நாட்டினுடைய சிறுபான்மை மகன முஸ்லிம்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள். நாங்கள் இனநல்லுறவு என்பது பேச்சில் அல்ல, சகல நடவடிக்கைகளிலும் இருக்க வேண்டும், சகல முன்னெடுப்புகளிலும் இருக்க வேண்டும். வாய்ப்பளவிலே ஊடகங்களுக்கு பேசிவிட்டு போவதல்ல. ஏன் ஒரு வெளிநாட்டு தூதுவராக, ஒரு பொரின் அம்பாசிடராக இந்தியாவுடைய டெல்லிக்கு ஏன் ஒரு தமிழரை நியமிக்க முடியாது? ஏன் இன்றைக்கு தமிழ் பேசுகின்ற, தமிழ் ஒரு முக்கிய ஆட்சி மொழியாக இருக்கின்ற சிங்கப்பூருக்கு நியமிக்க முடியாது? ஏன் தமிழ் மொழி பேசுகின்ற, தமிழ் மக்கள் வாழ்கின்ற ஏன் மலேசியாவுக்கு ஒரு தமிழரை நியமிக்க முடியாது? நாங்கள் சிந்திக்க வேண்டும். 66 வெளிநாட்டு தூதுவர்கள் நியமிக்கப்பட்டிருக்கிறதில் 11 முஸ்லிம்கள் உள்ளடக்கப்பட்டிருக்கிறார்கள், 6 தமிழர்கள் தான் உள்ளடக்கப்பட்டிருக்கிறார்கள். ஏன் தகுதி வாய்ந்த தமிழ் அதிகாரிகள் இங்கே இல்லையா, படித்தவர்கள் இல்லையா? கொரிய தேசத்து வேலை வாய்ப்பில் நாங்கள் இன ரீதியான பாரபட்சம் காட்டப்பட்டிருக்கிறது. விவசாய ஆராய்ச்சி அபிவிருத்தி உத்தியோகத்தர் பதவியில் 20 வருஷமாக பாரபட்சம் காட்டப்பட்டிருக்கிறது. Mr. Chairman, I would request him to retract that statement that this government has not and will not practice racial discrimination. Please withdraw what you said, because that is totally inaccurate. If you don't know what is going on, find out what is going on. We are trying to change what has happened in the past. Do not accuse this government of racial discrimination. Do not withdraw. You continue. கௌரவே அமைச்சரவர்கள், நான் கூறிக்கொள்கிற விஷயம், நாங்கள் இனவாதம் பேசவில்லை. கடந்த கொரிய தேசத்து வேலைவாய்ப்பிலே racial discrimination. This government is not practicing racial discrimination. So you better withdraw that statement. கடந்த காலத்தில் இருந்து காட்டப்பட்டு வந்த பாரபட்சங்கள் இந்த நல்லாட்சியிலும் தொடரக்கூடாது என்று சொல்ல வருகிறோம். ஏனென்றால் இந்த நல்லாட்சியை ஏற்படுத்தியதில் சிறுபான்மை மக்களை எங்களுக்கு மிகப்பெரிய பங்களிப்பு இருக்கின்றது, அதை நீங்கள் உணர்ந்து கொள்ள வேண்டும். வழங்கினீர்கள். Honorable Rauf Hakim, about the what about? You ask us about the Ministry of Foreign Affairs, and we will give you answers about that. I thought 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 about that. மூடிய அதாவது இந்த நாட்டினுடைய நல்லாட்சியிலும் வேலை வாய்ப்பிலே நாங்கள் சொல்லுகின்றோம், நாங்கள் புறக்கணிக்கப்பட்டு தான் வந்து கொண்டிருக்கிறோம் என்று. அது மாத்திரமல்ல, கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாட்டிலே கிட்டத்தட்ட இந்த நாட்டில் இருந்து பணியாட்களாக, குறிப்பாக இந்த நாட்டிலிருந்து வெளிநாடுகளுக்கு வேலைவாய்ப்புக்கு செல்கின்றவர்களில்
அதிகளானவர்கள் பணிப்பெண்களாக சாதாரண கூலியாட்களாக துப்புரவு தொழிலாளராக போகின்ற நிலை இருக்கின்றது. நிச்சயமாக அந்த நிலை மாற்றப்பட வேண்டும். நாங்கள் ப்ரொபஷனல் குவாலிபிகேஷன் அடையில் பார்க்கும் பொழுது கிட்டத்தட்ட அத்தகைய தொழில் சார்ந்த என்று பார்க்கும் பொழுது நாட்டிலே கிட்டத்தட்ட அனுப்பப்படுகின்றவர்களில் குறிப்பாக 2015 அல்லது 2016 தவறு எடுத்து பார்க்கும் பொழுது 200,000 மேற்பட்டவர்கள் இந்த நாட்டை சேர்ந்தவர்கள் வெளிநாடுகளில் இருக்கிறார்கள். அதிலே இந்த 260,000 மேற்பட்டவர்களில் கிட்டத்தட்ட 400 பேர் தான் ப்ரொபஷனல் ஒரு தகுதியான தொழில் வாய்ப்புக்கு அவர்களுடைய தகுதியை ஒரு சிறந்த தகுதியோடு போய் அந்த நாட்டிலே வேலை செய்கின்ற நிலைமை இருக்கின்றது. ஆகவே இதை நாங்கள் அதிகரிக்க வேண்டும். ஏனென்றால் குறிப்பாக நாங்கள் இந்தியாவை எடுத்துக்கொண்டால் இந்தியாவிலே மத்திய கிழக்கு நாடுகளை எடுத்துக்கொண்டால் மத்திய கிழக்கு நாடுகளிலே கேரளாவை சேர்ந்தவர்கள் மிகப்பெரிய பதவிகளில் அங்கே டெக்னிக்கல் ஆபீசர்ஸ் இன்ஜினியர்ஸ் டாக்டர்ஸ் மிகப்பெரிய ஸ்கில் ஒர்க்கர்ஸில் மிகப்பெரிய போஸ்டில் இருக்கிறவர்கள் குறிப்பாக இந்திய நாட்டை சேர்ந்தவர். காரணம் அந்த நாட்டிலிருந்து வெளிநாடுகளுக்கு அனுப்பப்படும் பொழுது ஒவ்வொருவரையும் குறிப்பிட்ட துறையிலே ஒரு தேர்ச்சி நிலையை உருவாக்கித்தான் அனுப்புகிறார்கள். ஆகவே நாங்கள் இங்கிருந்து அதிகளமாக கூலி தொழிலாளிகளாக பணிப்பெண்களாக அனுப்பும் பொழுது அவர்கள் அங்கே ஏன் ஒரு வருடம் ஒன்றுக்கு கிட்டத்தட்ட 350 மேற்பட்டவர்கள் நாடுகளுக்கு பிணங்களாக திரும்புவதாக தகவல்கள் சொல்லப்படுகிறது. நூற்றுக்கணக்கான அங்கவீனர்களாக மனநோயாளிகளாக வருவதாக சொல்லப்படுகிறது. ஆகவே இந்த நிலைகளிலும் நாங்கள் மாற்றங்களை கொண்டு வர வேண்டும் என்று கூறுவதோடு நிச்சயமாக இந்த எண்ணிக்கை நாளுக்கு நாள் அதிகரித்து செல்வதை குறைப்பதற்கான வேலை திட்டங்களை இந்த நல்லாட்சி அரசு சிறந்த முறையிலே முன்னெடுக்க வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகிறேன். அது மாத்திரமல்ல நாங்கள் கூறுகின்ற இந்த விடயம் அதாவது இந்த நாட்டிலே ஒரு நல்லாட்சி ஏற்படுத்தியவர்கள் என்ற அடிப்படையில் இந்த நல்லாட்சிக்கு இன்று வரை நாங்கள் ஆதரவு வழங்குகின்ற அடிப்படையில் இந்த நல்லாட்சியிலும் கடந்த காலங்கள் போல் தொடர்ச்சியான இன ரீதியான பாரபட்சங்கள் சமூக ரீதியான பாரபட்சங்கள் காட்டப்படக்கூடாது. இந்த நாட்டிலே இருக்கின்ற அமைச்சர்கள் ஊருக்கு அமைச்சர் அல்லவர், குறிப்பிட்ட இனத்துக்கு அமைச்சர் அல்ல, குறிப்பிட்ட சமூகத்துக்கு அமைச்சர் அல்ல. அமைச்சர் என்று சொன்னால் அவர் நாடாளவர் அமைச்சராக இருக்க வேண்டும். கிட்டத்தட்ட வேலைவாய்ப்புகள் வழங்கப்படும் பொழுது அது சரியான முறையில் பின்பற்றப்பட வேண்டும் என்பதை இந்த உயரிய சபையிலே நான் பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அத்துடன் இந்த நாட்டிலே குறிப்பாக பணிப்பெண்கள் என்ற விடயத்தில் அவர்களுக்கான ஆதரவு அதாவது பணிப்பெண்களுக்கான இன்றைக்கு நான் கிட்டத்தட்ட பார்த்தோம் என்று சொன்னால் குறிப்பாக இந்த முறைப்பாடுகள் பணிப்பெண்கள் இன்றும் இந்த மத்திய கிழக்கு நாடுகளிலே பலர் முடக்கப்பட்டிருக்கிறார்கள். குறிப்பாக நாங்கள் சமூக வலைத்தளங்களிலே வருகின்றதான வீடியோக்கள் மூலம் பலர் முடக்கப்பட்டு மிகவும் ஒரு கஷ்டமான நிலையிலே நாட்டுக்கு வர முடியாமல் தத்தளிக்கின்ற நிலை இருக்கின்றது. இன்று இந்த நாட்டிலே ஒருவர் பணிப்பெண்ணாக வட்டிக்கு அதாவது ஒரு ஆள் ஒரு கூலி தொழிலாளியாக வட்டிக்கு பணம் வாங்கி இந்த நாட்டை விட்டு ஒரு 10% வட்டிக்கு அவர் பணத்தை வாங்கி கொண்டு இந்த நாட்டை விட்டு அவர் விமானத்தில் ஏறி அந்த மத்திய கிழக்கு நாடு போவதற்கிடையிலே அவருடைய சமுத்தி முத்திரை இங்கே வெட்டப்படுகிற நிலை இருக்கிறது. அவருக்கு கிடைக்கின்ற அந்த அரச உதவித்தொகை பணிப்பெண்களாக கூலி தொழிலாளிகளாக இந்த நாட்டை விட்டு போவர்கள் யார் என்று பார்த்தால் நிச்சயமாக மிகவும் வறுமை கோட்டுக்குள் வாழ்கின்ற அப்பாவி ஏழை மக்கள் தான். ஆகவே அவர்களுக்கென்று அரசாங்கத்தால் வழங்கப்படுகின்ற சலுகைகள் வெட்டப்படுகின்ற நிலை இன்னும் தொடர்கிறது. இன்று இந்த நல்லாட்சியிலும் சமுத்தி முத்திரை மத்திய கிழக்கு நாடுகளுக்கு சென்றவர்களுக்கு வெட்டப்பட்டதை நாங்கள் களவிஜயத்தில் பார்த்திருக்கின்றோம். ஆகவே அந்த நிலைகள் நிச்சயமாக நிறுத்தப்பட வேண்டும். அந்த மக்களுடைய வாழ்க்கையில் ஒரு மறுமலர்ச்சி ஏற்படுத்த வேண்டும். அவர்கள் தங்களுடைய பிள்ளைகளை வளர்ப்பதற்காக வடக்கு கிழக்கிலே 100,000 மேற்பட்ட விதவைகள் இருக்கிறார்கள். கடந்த 3 தசாப்த காலத்திலே கணவனை இழந்த பெண்கள் 100,000 மேலே இருக்கிறார்கள். அவர்கள் தங்களுடைய பிள்ளைகளை பராமரிப்பதற்காக தங்களுடைய பிள்ளைகளுடைய எதிர்காலத்தை முன்னேற்றுவதற்காக பல ஆசைகளோடும் பல கனவுகளோடும் இந்த நாட்டை விட்டு வெளியேறி மத்திய கிழக்கு நாடுகளிலே கேசை திறந்து விடுகிறார்கள். மிகவும் கொடுமைப்படுத்தப்படுகிறார்கள். பாலியல் ரீதியான துன்பத்துக்கு உள்ளாக்கப்படுகிறார்கள். ஆகவே அவர்களுடைய வாழ்வாதாரத்தை சிறந்த முறையில் முன்னேற்றுவதற்கு அவருடைய பிள்ளைகளுடைய வாழ்க்கையை சிறந்த முறையில் முன்னேற்றுவதற்கான வேலை திட்டங்களை இந்த அரசு வேகமாக முன்னெடுக்க வேண்டும் என்பதையும் இந்த இடத்தில் பதிவு செய்து கொள்ள விரும்புகிறேன். வாய்ப்புக்கு நன்றி. நன்றி. ஒன்றபில் நவீன் திசாநாயக்க பாயிண்ட் ஆஃப் ஆர்டர். ஒன்றபில் அத்துக்குறல. I want to clarify one matter that is regarding to the jobs in Korea. That is not done by us.
They have to first qualify the examination held for Korean language, and the selection is done from Korea. So it's not that we as a government having any kind of interference with Korean jobs. We publish the dates that the examination will be held. Please get your people to sit the exam. Once they qualify, they can go. Thank you. You continue. Honorable Chairman, thank you. Thank you very much for giving me the time. I have a very small amount of time. Honorable Member, please allow me to speak. You made your speech. The Minister of Foreign Affairs constitutes a vital element of the Sri Lankan state. The Ministry of Foreign Affairs, I would like to thank the Ministry of Foreign Affairs for defending the territorial integrity and the sovereignty of this country. They have done a yeoman service, our ambassadors overseas, our representative overseas. They have withstood 30 years of terrorism in this country, and they have boldly championed the cause of Sri Lanka overseas. Honorable Member, you spoke earlier, I would like to ask you a very subtle question and direct question. Racial discrimination is very, you highlighted that in your speech, racial discrimination. Is the killing of Tamil political leaders racial discrimination? Who killed the following Tamil leaders? Dorayappa, Thiruchelvam, Thambimuthu, Amirthalingam. Who killed them? Certainly not the Sinhala community. So when you talk about racial discrimination, I think you should be bold enough to state with facts and figures where the discrimination has happened. I would also like to mention to you and this August Assembly that one of the finest foreign ministers of this country has been a Tamil. Honorable Lakshman Kadiragama was one of the finest foreign ministers this country has produced. His name should be written in gold for what he did for this country. He was the pioneer. He was the innovator and the leader who got the LTT banned in overseas countries. So before you talk about racial discrimination, please be very careful in what you say, because we are very hurt by these comments you make. We are not racialist. We love all the communities together. The Tamil people are our brothers. We love them very much. We don't like to see them killed. We don't like to see them lose their lands. They need equal rights and protection in this country. This government, President Maithripala Sirisena's and Ranil Wickremesinghe's government, will ensure the protection, the dignity, and the self-respect of the Tamil people. Please bear that in mind when you speak in this August Assembly. When I talk about the Foreign Affairs Ministry, I would also like to humbly state that this government has normalized our foreign relations with other countries. You know there was a dark period when ambassadors were assaulted by catchers of the Rajapaksas. Honorable Minister, you have 1 minute. I had 5 minutes. No, 4 minutes. Finish. So please give me three or four minutes more. No time. I want to ensure, we want to tell you very frankly that under this government, we will treat the Foreign Service with respect. We will ensure that ambassadors are appointed on their merit. Yeah, there has to be some political appointments made. That is the norm. We are not going to stuff the foreign missions with our relations, or the President's relations, or the Prime Minister's relations. It will be done in a professional manner. We have normalized our relationship with the West, which is crucial. The European countries and America, they have normalized and they have accepted the procedures we are following as far as human rights are concerned. So therefore, these are huge victories for us. Also, we are going on the forward trajectory of our relationship with China and with India. The cornerstones of our foreign policy has been non-alignment, and it will continue to do so. I want to thank the Honorable Minister of Foreign Affairs. He has done a yeoman service. When he took over, our foreign relations were in jeopardy.
They were tantamount to irreparable damage. Honorable Minister. And then Honorable Mangala Samaravira and our Deputy Minister, Honorable Harsha De Silva, Professor Harsha De Silva, they were able to get this ministry going again by appointing, by motivating, by leading, and by collecting thoughts that are necessary for the development of this country. So therefore, now, finally, after the Rajapaksa regime, we can look forward to a very normal, stable, and harmonious relationship with our foreign partners. Thank you, Minister. Honorable Jayanta Samaravira, you have 10 minutes. Daru Mulasana Rudu Mantritumani, Videsha Katitu, Videsha Rakya Saha, Kamkaru, Sabadata Pilibanda, Mevadaga Tamatian Shedi, Visheshim Kamkaru Amatian She Pilibandu, Yamadaski Pakidripatkaran Kamati, Mamme Vilava Udagano Labina Keti Vilava, Kamkaru Amati Tumata, Kamkaru Naduak Pilibanda, Mulinma Karnuki Pakidripatkara, Garu Amati Tumani. November Masa Visihay Venida Mama Nivasadika Nivasamatan Sheva Shisha Kargasaba Vastava Tekatuimin Nivasamatan She Gival Hadapu Sajit Premadas Garu Amati Tumage Sankhya Lekan Pilibandati Benehi Vyajat Vyaknatang Veradi Sahagat Bahavyak Nivasadikari Sankhya Lekan Asurinmo Pukala Penmo නිවාසාධිකාරී සංඛ්‍යා ලේඛනම පෙන්නලා ඔහු ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන වැරදි කියන එක ඔප්පු කළ පෙන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගරු කම්කරු අමාත්‍යතුමනි ඊයේ 26 වෙනිදා මම මේක ඉදිරිපත් කළේ ඊයේ වෙනකොට නිවාසාධිකාරී නිවාස සංවර්ධන කොට්ටාෂයේ හිටපු සේවකයෝ 4 දෙනෙක් ස්ථාන මාරු කළා දානවා. එක පැත්තකින් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙන වෙලාවක් මේක. අනිත් පැත්තෙන් කාර්ක සභා අවස්ථාවේ අපිට තොරතුරු ඇසුරෙන් අමාත්‍යංශ සම්බන්ධයෙන් යම් සාධනීය විවේචනයක් ඉදිරිපත් කරන්න අයිතියක් තිබෙනවා. ඉතින් ඒ අයිතිය අපි පාවිච්චි කරලා නිවාස අධිකාරිය සම්බන්ධයෙන් විවේචනයක යෙදුනහම තොරතුරු පාවිච්චි කරලා ඒකේ කම්ක ඒකේ වැඩ කරන සේවකයන්ගෙන් මේ විදිහේ පලි ගන්නවා. ඒක තමුන්නාන්සලා නියෝජනය කරන යහපාලනයට මොනතරම් එකඟද කියලා අපි දැනගන්න කැමතියි. අනුජා තිලකාංගණී කියන සේවිකාව නිවාස සංවර්ධන කොට්ටාෂයේ කළමනාකරණ සහකාරවරියක් හැටියට අවුරුදු 25ක් හිටිය ගරු කම්කරු අමාත්‍යතුමනි. ඇය මාරු කළා දාලා. විමුක්ති චාමර කියන කළමනාකරණ සහකාර සේවකියව. ඊගව රංගික කොතලාවල කියන සේවකියව මාරු කළා තියෙනවා. මෙතනින් විතරක් නෙමෙයි මේ නිවාස අධිකාරියේ සේවකයන්ට මේ විදිහේ දුෂ්ට විදිහට කෲර විදිහට සලකන්න පටන් ගත්තා. දැනට සේවකියෝ විශාල සංඛ්‍යාවක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. සාමාන්‍ය සහකාර සාමාන්‍ය අධිකාරී මනුජ කරුණාරත් සිය හේතුවක් නැතුව කාර්යාල කාර්ය සහායක උපුල් පෙරේරා කිසි හේතුවක් නැතුව කලමනාකරු සුදත් අබේවර්ධන හේතුවක් නැතුව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධර්මශ්‍රී කාර්යවසම් හේතුවක් නැතුව වැඩ තහනම් කරලා තිනවා ජනවාරි 8න් පස්සේ මේ වෙනකොට සේවකයෝ විශාල වශයෙන් දඩයම් කරනවා. ඒ වගේම ස්ථාන මාරු කරනව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අරුණ සිල්වා කියන සේවකයව කළුතර ඉඳන් බදුල්ලට දානවා. ප්‍රසන්න සම්පත් කියන සේවකයව කළමනාකරණ සහකාර වරයව කළුතර ඉඳන් මොනරාගලට දානවා. නාලක සම්පත් ගමගේ කියන ලේඛනාගාර භාරකරුව කළුතරින මොනරාගලට දානවා. දිමුතු ගයන් කියන සේවකියව මුදල් ආය කැමි කළුතරින මොනරාගලට දානවා. මේ විදිහට දිගට මම මේ කිව්වේ ඉතාම බරපතල විදිය ස්ථාන මාරු කිරීම කීපයක් විතර ඈතට කළුතරින බදුල්ලට කළුතරින මොනරාගලට වැඩ තහනමට ලක් කරන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවරුන්ගේ පවා මේ විදිහට බරපතල විදිය සේවක දඩයමක මේ නිවාස අධිකාරිය මේ වෙනකොට නියැලෙනවා. ඒ එහෙම කරන්නේ ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරන එක පැත්තකින් නිවාස අධිකාරියේ සුබසාධක සංගමේ සනීපාරක්ෂක කමකරුවාගේ සිට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා දක්වා සියලු දෙනාම සමාජිකත්වයේ දරන නිවාස අධිකාරියේ සුබසාධක සංගමේ රුපියල් කෝටි ගණනක් වංචා කළා 2010 වෙනකොට ඒ හිටපු ජාතික සේවක ඒ සුබසාධක සංගමේ සභාපති සමාන ජාතික සේවක සංගමේ ග්‍රේෂ් සභාපති ග්‍රේෂන් පෙරේරා කියන
පුද්ගලෙක්, එවගේම සුසන්ත ධම්මික කියන පුද්ගලෙක්, එවගේම දනන් සූරිය කියන පුද්ගලෙක්, ජගත් කියලා පුද්ගලෙක්, මේ වගේ අය. මේ පිළිබඳ සේවක ප්‍රජාව හැම තැනටම කමකරු අමාත්‍යංශයට පැමිණිලි කරලා තිබ්බා. හැම තැනටම පැමිණිලි කරලා තිබ්බා. නමුත් ඒක විසඳුන්නේ නැහැ. අපි නිවාස අධිකාරියට ගියාට පස්සේ සභාපතිවරයා ඇටිට අපි ගිහිල්ලා කොළඹ වංචා විමර්ශන ඒකකයේ මේ පිළිබඳ පැමිණිලක් කළා. ඒ පිළිබඳ ඒ පැමිණිලෙන් පස්සේ ඒක සොයා බැලුවා. සොයා බලලා ඒගොල්ලෝ අනාවරණය කරගත්ත දැනට තියෙන තොරතුරු අනුව රුපියල් ලක්ෂ 25ක් වංචා කරලා තියෙනවා මේ පුද්ගලයෝ කියලා. ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා. පුද්ගලයෝ කියලා. ඒ පිළිබඳ කොටුව මහේස්සත් අධිකරණයේ ගරු නියෝජ්‍ය සභාපතිතුමනි නඩුවක් පැවරුවා 89.767 12යි 10 ඇදලා ඇලිරක් 12යි 13 කියලා. මේ නඩුවෙන් මේගොල්ලන්ට ගෙවන්නත් සිද්ධුණා. ගෙවන්න සිද්ධ කළ මේගොල්ලෝ එවකට නිවාස අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ මේගොල්ලෝ සේවෙන් පහ කළා. මූලික පරීක්ෂණයක් කළා, මූලික විමර්ශනයක් කළා, විනය පරීක්ෂණයක් කළා, චෝදනා පත්‍ර දීලා, ඒ චෝදනා සියල්ලට වැරදිකාරෝ හැටි. අද මොකද උනේ? මේ සියලුම මේකට වග කියන්න ඕන අය. ඒ සේවක ඉන්ටඩික් කළේ දැනට ඉන්න සභාපති එවකට සාමාන්‍ය අධිකාරීවරයාගේ ලිපියකින්. හැබැයි ජනවාරි 8 පස්සේ 2015 මේ සේවකයෝ නැවත වතාවක් සියලු දෙනා අධිකරණයෙන් වැරදිකාරයෝ වෙච්ච සේවකයෝ සියලු දෙනා ගරු අමාත්‍යතුමනි වැඩට ගත්තා. ඒගොල්ලන්ගේ ගෙවන්න ඕනේ ඇරියස් ගෙවලා ඔක්කොම ඇරියස් ගෙවලා. ඒ අනුව ග්‍රේෂන් පෙරේරා රුපියල් 17,37,387ක් ගත්තා. ඒ වගේම දනන් සූරිය කියන කෙනා 21,88,847ක් ගත්තා. සොයිසා කියන මහත්තයා රුපියල් 19,11,37,350ක් ගත්තා. ජගත් කියන කෙනා රුපියල් 13,140,660ක් ගත්තා. මේ විදියට නිවාස අධිකාරියේ සේවකයන්ගේ මුදල් අමුවේ මහදවාලේ හොරකම් කරලා අධිකරණ වලින් පවා වැරදිකාර වෙච්ච අයව සේවයට ගන්නවා. මේ විදිය තොරතුරු දුන්න කියලා අභූත චෝදනා නගලා සේවිකාවන්ව මාරු කරනවා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරුන්ව ඉන්ටඩික් කරනවා, ඒ විතරක් නෙවෙයි අනුත් සේවකයන්ව ඉන්ටඩික් කරනවා, මාරු කළ දාන ඔබතුමා කරුණාකරලා මේ පිළිබඳ ඔබතුමා සොයලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තව සාගාන අපරාධයක් තියෙනවා. 1994 ඉඳන් 2000 මේ වෙනකන් නිවාස අධිකාරියේ දේශපාලන පරිගැනීමට ලක් වුණා කියලා සේවකයෝ 600 ගාණක් නැවත සේවයට ගෙනල්ලා පුටුවල වාඩි කරන්න ලෑස්ති වෙනවා. මේගොල්ලෝ රස්සාව දාලා ගිය අය. අපි ගරු කමකරු අමාත්‍යතුමනි 2010 සියලු සේවකයන්ට වසර 10ක් තිස්සේ උසස් වීමක් නොලබපු සියලුම සේවකයන්ට උසස් වීමක් ලබා දීලා දේශපාලන පරිගැනීම් තිබුණා නම් ඒව අයින් කළා දෙම හැමෝටම උසස් වීමක් දුන්නා. එහෙම තීද්දි 990 91 92 93 ඒ වගේම 95 ඉඳන් 2016 දක්වා සේවයේ විවිධ හේතු නිසා හතර ගියාය. සමහර කලාට ප්‍රසූති නිවාඩු දාලා එහෙම නැවතිච්ච අය. දරුවෝ බලා ගන්න නැවතිච්ච අය. මේගොල්ලෝ ගෙනල්ලා නැවත වතාවක් ඒ පරණ වැටුප් ඔක්කොම තීතේට අදාළ වැටුප් දීලා නිවාස අධිකාරියේ පුටුවල වාඩි කරන්න සැලසෙනවා. මේ මුණොත් නිවාස අධිකාරිය වැටුප් ගෙවා ගන්න බැරුව නිවාස අධිකාරිය වැහෙනවා. ස්ථීර සේවකයන්ව දොට්ට වැටෙනවා. ඔබතුමා මේක ගැන කල්පනා කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි නිමෝ ආයතනය කියන්නේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය. මේ ආයතනය වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත්ලා තිබ්බා. 2011 ජනවාරි මාසේ මේක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අන්තර්ගහණය කළා. ඒකේ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ රැකියාව සුරක්ෂිත කළා. දැන් මොකද? ඒක 2016 පෙබරවාරි 4 වෙනිදා. 2016 පෙබරවාරි 4 වෙනිදා ගරු කමකරු අමාත්‍යතුමනි කැබිනට් මණ්ඩල සංදේශ 16යි ඇදිරක් 02.82 ඇලිරක් 73යි ඇලිරක් 12 කියන කැබිනට් සංදේශය දාලා නැවත වතාවක් ඒක ඉංජිනේරු සංස්ථාවෙන් වෙන් කළා. හැබැයි වෙන් කරනකොටම කැබිනට් මුදල් අමාත්‍යතුමාගේ නිරීක්ෂණය කියනවා මේකට සේවකයෝ බඳව ගන්න එපා. භාණ්ඩාගාරයට ව්‍යාපාරයක් වන පරිදි, ආයතනයට ව්‍යාපාරයක් වන පරිදි කාර්ය මණ්ඩල ප්‍රසාරණය කිරීමකින් තොරව මේක පවත්වගෙන යන්න කියලා තමයි මුදල් ඇමතිතුමා මේකට එකඟතාවය පළ කරන්නේ. එහෙම තීද්දි 344යි හිටියේ සේවකයෝ. දැන් නැවත වතාවක් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේට සේවකයෝ 416ක් බඳව ගන්නවා. කරු මණ්ඩලතුමා කාලා අවසන් බඳව ගන්නවා. විනාඩියක් දෙන්න බඳව ගන්නවා. දැන් ඒකේ තත්වය බැංකු අයිරාව ලංකා බැංකුවේ මිලියන 160යි
පාඩුව මාස 10ට 2016 පෙබරවාරි 4 ඉඳන් පාඩුව 2016 මේ වෙනකොට මිලියන 225යි පඩි ගෙවා ගන්න බෑ මේක දැන් වැටෙන්න යනවා මේකේ සේවකයෝ ටික දොට්ට වැටෙන්න යනවා ඔබතුමා මේක ගැනත් කරුණාකරලා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාට මම එදා කිව්වා වැවිලි කර්මාන්ත මාත්‍යංශයේ ඉල්ලීමක් කරා රබර් පර්යේෂණ ආයතනෙත් ඒ වගේම තේ පර්යේෂණ ආයතනෙත් රබර් පර්යේෂණ ආයතනෙත් සේවකයෝ 73 දෙනෙක් තේ පර්යේෂණ ආයතනෙත් සේවකයෝ 110 දෙනෙක් අයින් කළා ඒගොල්ලෝ ස්ථිර වෙච්ච සේවකයෝ 2014 ඔක්තෝබර් මාසේ ඒගොල්ලෝ අයින් කළා ඒ වෙනුව ඒගොල්ලෝ අනියම් පදනමට ආදේශක පදනමට පෙර 2014 ඩීට පෙර හිටපු පදනමට ඒගොල්ලෝ දාන්න යනවා ඒක මහා වැරදි ඒක ඔබතුමා වළක්වන්න ඔබතුමාගේ අමාත්‍යංශයට දැනට කම්කරු දෙපාර්තමේන්තුව පැමිණිලි දෙයක් කියලා තියෙනවා තේ පර්යේෂණ ආයතනයේ පැමිණිලි ඔබතුමා විභාග කළා ඒකට සාධාරණ විසඳුමක් දෙන්න උත්සාහ කරනවා කියලා අපි දන්නවා ඒ වගේම මම ඉල්ලනවා රබර් පර්යේෂණ ආයතනයේ සේවකයෝ 73 දෙනාවත් අයින් කිරීමේ සලස්මක් තියෙනවා ඒකත් වළක්වන්න කියලා ඉල්ලා සිටමින් විශේෂයෙන්ම ඔබතුමා ඒ පිළිබඳව මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටමින් විදේශ රැකියා අමාත්‍යතුමියට විශේෂ ස්තුතියක් පිරිනමනවා ඔබතුමියේ මේ කාන්තාවන් රට යන එක ගෘහ සේවයේ සදා නැවැත්වීම වෙනුවෙන් අම්මවරු රට යන එක නැවැත්වීම වෙනුවෙන් ඔබතුමිය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා මනුෂ්‍යනානක් ආරමතුමත් එක්ක එකතුලා ඒකත් අපේ පැසසුමට ලක් කරමින් ඒකට ඔබතුමිට ස්තුතිවන්ත වෙමින් මම නැවතුන ඔබම ස්තුති ඔනරබල් ඩොක්ටර් අනෝමා ගමගේ ඔබ ස්තුති ගරු කාරක සභා සභාපතිතුමනි අද දින අයවැය විවාදයේදී විදේශ රැකී අමාත්‍යංශයට සම්බන්ධව විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව කරුණ කීපයක් ඉතා කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රැකියා කියලා කියපු ගාම අපිට හැමතිස්සෙම මතක් වෙන්නේ මැද පෙරදිග කලාපයේ සේවය කරන කාන්තාවන් දශක 3කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ හොඩර් ප්ලීස් ඔනරබල් ලක්කී ජයවර්ධන ටුතජ කතා කරන්න ගරු කාරක සභා සභාපතිතුමනි දශක 3කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ නියෝජනය කරමින් විදේශ රටවල් වල විශේෂම මැද පෙරදිග සේවය කරන කාන්තාවන් අපේ රටේ ප්‍රධානම විදේශ විනිමය සැපයුම් අංශය බවට පත් වෙලා තියෙනවා ඒ වගේම මේ මව්වරුන්ගේ ලේ කඳුළු දහඩිය මතින් උපයා ගන්නා මුදල් වලට ගෞරවයක් හිමි කර දෙන්න අපේ විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිතුමිය දලතාතුකෝරල් මැතිණියත් මේ පිළිබඳ ඉමාත් පරිශ්‍රමයක් දවන බව අපි සියලු දෙනාම පිළිගන්නවා ඒ වගේම අපි සතුටු වෙනවා මේ අලුතෙන් මේ නැවත ඉදිරිපත් කරපු අයවැයෙන් විශ්‍රාම යෝජනා ක්‍රමයක් මේ විදේශ සේවයේ නිරත වෙන කාන්තාවන්ට ඒ වගේම ශ්‍රමිකයන්ට යෝජනා කරලා තියෙනවා ඒ මගින් ඒ අයගේ හෙට දවස සුරක්ෂිත කිරීමේ හැකියාවක් ඇති වෙනවා ඒ වගේම කුවේට් කටාසා එක්සත් අරාබි එමිරත් රාජ්‍යවලට නව විදේශ රක්ෂණ ක්‍රමයක් ඇති කරලා තියෙනවා ඒ වගේම වසර ගණනාවක් වැටුප් ලබන්නේ නැතුව නොඑක් කරදර විඳ විඳ ඒ රටවල් වල බලහත්කාරයෙන් රඳවගෙන හිටපු කාන්තාවන් නිදාස් කරගෙන මව්බිමට ගෙන්වලා ඒ අයට අදාළ කාලයට හිඟ වැටුප් ලබා දෙන්න වර්තමාන ආණ්ඩුව ඒ වගේම අපේ ඇමතුමිය කටයුතු කරලා තියෙනවා මම නම් වශයෙන් කියන්නේ නැහැ නමුත් මේ වෙනකොට මිලියන 10කට වඩා අධික හිඟ වැටුපක් අදාළ ශ්‍රමිකයන් වෙත ලබා දීලා තියෙනවා ඒ වගේම දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඒ වගේම අසාධාරණයට ලක්වුවන්ට සහන ලබා දෙන්න පියවර අරන් තියෙනවා 2015 ජනවාරි මාසයේ ඉඳලා 2016 ජූලි 31 වෙනිදා දක්වා ශ්‍රමිකයන් 10000ක් පමණ ප්‍රමාණයක් කොරියාවට යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රමිකයන්ට විශේෂයෙන්ම පුහුණු කාල සීමාව දින 40ක් දක්වා වැඩි කරලා ඒ පුහුණුවේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මම හිතනවා අපි සියලු දෙනාම දන්නවා එක එක ඒජන්සි මගින් මේ බොහෝ රැකියාවන් ලබා දෙනවයි කියලා අපේ රටේ කාන්තාවන් ඒ වගේම වෙනත් රැකියාවල් වලට ලබා දෙනවා කියලා අතරමං කරපු කාලයක් තිබුණා. මේ ජාවාරම් නතර කරන්න විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයෙන් පියවර අරන් තියෙනවා. 2015 වසරේ ජනවාරි මාසයේ ඉඳලා ගරු ඇමතුමේ කතාව අවසන් කරන්න කාලය අවසන් වුණා. 2016 ජූලි 31 වෙනිදා දක්වා 180ක් පමණ මේ නීති විරෝධී අය
නීතියේ රැහැන්ට යටත් කරලා තියෙනවා. ඒ වගේම උපේජන්තවරුන්ගේ සේවය අවසන් කරලා තියෙනවා. කතා කරන්න වෙලාවම හරි හොඳට විනාඩි 4. හොඳයි ස්තුති. අගරු මට විනාඩියක් දෙන්න තව අවසාන වශයෙන් කියන්න තියෙනවා. මේවර ආයවැයෙන් ඇතරම ගෘහ සේවය සඳහා විදේශගතවරයන් අවම වැටුමක් නිර්ණය කරලා තියෙනවා. ඒ වගේම ජපානය, ඊශ්‍රායලය, මැලේසියාව වගේ රටවල් එක ගිවිසුම් අත්සන් කරලා සාකච්ඡා කරනවා අපේ අයට සාහන සලස්වා දෙන්න. මට කියන්න ඕනේ ඇත්තටම අවසානයේ වශයෙන් මගේ කතාව කියන්න හම්බුන්නේ කාන්තාවන්ට මේ අයවැයෙන් විශේෂ විදේශ රැකියා අමාත්‍යාංශයට මේ අදාළව ගොඩක් සාහන සලසලා දෙනවා කියලා ලබා දීලා තියෙනවා කියලා කියන්න කැමතියි. බොහොම ස්තුතියි.